අද අපි මහන්න යන්නේ වැලන්ටයින් එකට gift එකක් දෙන්න පොඩි cushion cover එකක්. ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා බලමු. අපිට අවශ්‍ය වෙනවා cotton රෙදි කෑල්ලක් හරි අමු රෙදි කෑල්ලක් felt පාට දෙකකින්. මෙතෙන්දි මම අරන් තියෙනවා රතු පාට සහ රෝස පාට. දැන් අපි බලමු block එක සකසා ගන්න ආකාරය. මෙතනදි මේ cushion cover එක මම අරන් තියෙන්නේ අඟල් 10යි 10යි. මෙතෙන්දී තමන්ට අවශ්‍ය සයිස් එකට ගන්න පුළුවන් කුෂන් කවර් එක. මෙතෙන්දී මම පොඩි සයිස් එකක් අරන් තියෙන්නේ. ඔයාලට කැමති ප්‍රමාණයක් සයිස් එක හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ කුෂන් එකේ ඉස්සරහා පළුව. මෙතෙන්දී අපි රෙදි කොටස් එකක් කපා ගන්න ඕනේ. දැන් අපි බලමු පිටිපස පළුව. මෙතනදී පළල අඟල් 10යි උස අඟල් 6යි. එතකොට මෙතනදී කොටස් දෙකක් අපි රෙදි වලින් කපන්න ඕනේ. ඊට පස්සේ මෙතන උඩ වාටිය මහන්න අපි තව අඟලක් වැඩිපුර තියන්නත් ඕනේ. ඊට පස්සේ මේ කොටස් දෙකේම ඉස්සරහ පළුවේ සහ පිටිපස පළුවේම අඟල් භාගෙ බැගින් වටේට මැහුවාසි තබා ගන්න. මේ තියෙන්නේ අපි කපාගත් පිටිපස පළුවේ කොටස් දෙක. මේ තියෙන්නේ අපේ ඉස්සරහ පළුවේ කොටස. ඊට පස්සේ මම ෆෙල්ට් වලින් කපාගෙන තියෙනවා සයිසස් 3කට. හාට් රතු පාටින් සහ රෝස පාටින්. මෙතනදි තමන්ට කැමති වර්ණය පාවිච්චි කරන්න පුළුවන් තමන්ට කැමති සයිස් එක පාවිච්චි කරන්න පුළුවන් මෙතෙන්දි මම හાર્ට් කපාගෙන තියෙනවා ෆෙල්ට් වලින් මෙතනදි සයිසස් 3කින් තියෙනවා මෙතනදි තමන්ට කැමති සයිස් එකට මේ හાર્ට්ස් ටික කපා ගන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු මේ කුෂන් කවර මේ හાર્ට් වලින් කොහොමද අලංකාර කරගන්නේ කියලා මෙතනදි ඔයාලට අවශ්‍ය විදියට මේ හાર્ට්ස් වලින් මේ කුෂන් කවරේ හැඩ කරගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ හાર્ට් වලින් මම මේ වගේ පාට දෙක මික්ස් කරලා මෙන්න මේ විදියට හැඩයකට නූලකින් අතේ නූලකින් මහගෙන තියෙන්නේ. ඔයාලටත් එක එක හැඩවලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේක කුෂන් එකකට තියලා මහගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදියට තියලා අපිට තියෙන්නේ මේක මැෂින් කරගන්න. අපි දැන් මේක වටේට කෙලින් මැස්ම දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට ඔයාලගේ මැෂින් එකේ තව වැඩි මෝස්තර තියෙනවා නම් ඒකකින් මේක මසා ගන්න පුළුවන්. මේ හાર્ට්ස් ටික මේ විදියට මහගත්තන් පස්සේ ඊළඟට අපි කරන්න ඕනේ අපේ පිටිපස පළු දෙකේ අර අඟලේ වාටිය මහගන්න ඕනේ. මෙතෙන්දී ඔයාලට පුළුවන් අඟල මෙන්න මේ විදිහට පළු දෙකේම වාටිය මෙන්න මේ විදිහට මාගන්න. ඊළඟට අපි මේකේ පිටිපස පළු දෙක මේ කුෂන් එක ඉස්සරහා පළුවට සම්බන්ධ කරගමු. මෙතෙන්දි මේක තියන්න ඕනේ කන පිට හරවලා මෙන්න මේ විදිහට. අනිත් කොටස මේකට උඩින් මෙන්න මෙහෙම තියලා මේ හතර පැත්තම මැෂින් එකෙන් මහගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ වාටිය ඔයාලට ගෙදර ඕවලොක් එකක් තියෙනවා නම් වාටිය ඕවලොක් කරන්න පුළුවන් මැහුවාසිය නැත්තම් මැහුවාසිය අඩු කරලා පෝටබල් මැෂින් එකේ zigzag එකකින් නීට් කරගන්නත් පුළුවන්.